ආචාර විදි සිරිත් විරිත් සම්බන්ධ ජපන් ක්‍රමයන් ආචාර විදි සහ සිරිත් විරිත් ජපන් ජීවිතයේ බොහෝ වැදගත් අංගයක් විදේශීය අමුත්‍යෙක් විදිහට ඔබට දැන ගැනීමට ජපන් සංස්කෘතියේ බොහෝ පැති තියෙනවා නමුත් ග්‍රහණය කරගන්න පහසු සංස්කෘතික අංග අතර ග්‍රහණය කර ගැනීමට අපහසු වන සමහර අංගත් අන්තර්ගත වෙලා තියෙනවා හිසනමා ආචාර කිරීම මෙය වඩාත් පැහැදිලි සමාජ සම්මුතියින්ගෙන් එකක්. ආයිබෝවන් කියන්න, සමුගන්න, ස්තුතියි හෝ සමාවෙන්න කියන්න හැමෝම හිස නමනවා. වැඳීම කියන්නේ ගෞරවය, පසුතැවීම, කෘතඥතාව සහ ආචාර කිරීමේ ක්‍රමයක්. ඔබට ජපානයේදී යමකු මුණ ගැසෙන්නේ නම් ඔවුන්ට හිස නම ආචාර කරන්න ඔබට පුළුවන්. නමුත් ඔබට හිස නමන සෑම කෙනෙකුටම ඔබත් පෙරලා හිස නැමීමට අවශ්‍ය වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට සාප්පුවකට හෝ ආපන ශාලාවකට ඇතුළු වෙද්දී පාරිභෝගිකයාට කරන ගෞරවයක් විදිහට ඉරස්ෂයි මසේ ලෙස කාර්ය මණ්ඩලයේ හිස නම ඔබව පිළිගනු ලැබුවත් ඔබ හිස නම ආචාර කළ යුතු නැහැ. නමුත් ඔබ භාණ්ඩ මිලදීගෙන අවසානයේ ඔබේ මිලදී ගැනීම සඳහා ස්තුති කරන විට හිස නම ආචාර කිරීමේ හැකියාව ඔබට තියෙනවා. අවංකව සමාව ඇයදීම සඳහා හෝ ඉහළම ගෞරවය දැක්වීම කියන අවස්ථා සඳහා භාවිතා කරන අංශක 40 පහක් ඉදිරියට නැමී ආචාර කිරීම සයිකරේ ලෙස හඳුන්වන අතර උසස් අයට ගෞරව දැක්වීමට අංශක 30ක් ඉදිරියට නැමී ආචාර කිරීම කෛරේ ලෙස හඳුන්වනවා. නමුත් ජපානයේ ආගන්තුකයෙකු වශයෙන් ඔබට මේ දෙකෙන් එකකින්වත් ප්‍රයෝජනයක් නොතිබෙන්න පුළුවන්. එෂකු නම් අංශක 15ක් ඉදිරියට නැමී සිදු කරන ආචාරය පළමු වරට මිනිසුන් හමුවන විට සුබ පැතුම් සඳහා භාවිතා කරනවා. ඔබ ජපානයේ ආගන්තුකයෙකුසේ සිටින කාලය තුල මේ වැඩි වශයෙන් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. පාවහන් ගැලවීම මේ ජපානයට පැමිණෙන බොහෝ අමුත්තන් ව්‍යාකූල කරන නමුත් තේරුම් ගැනීමට ඉතා පහසු දෙයක්. ජපානයේ සාම්ප්‍රදායික නිවසකට පන්සලකට හෝ ඇතැම් ආපන ශාලාවකට ඇතුළු වන විට සපත්තු ගලවා දැමීම සිරිතක්. සාම්ප්‍රදායිකව ජපන් ජාතිකයින් නිවෙස්වලට ඇතුළු වන විට ඔවුන්ගේ සපත්තු ගලවා ඇත්තේ මිනිසුන් නිදාගන්න, වාඩි වී කෑම කන්න භාවිතා කරන කැටමි පැදුරු පැලඳ සිටින පාවහන් හේතුවෙන් අපිරිසුදු වන නිසයි. අදත් මිනිසුන් ගොඩනැගිල්ලේ ඇතුළත පිරිසුදුව තබා ගැනීමට පමණක් නෙවෙයි ගෞරවයේ සලකුණක් විදිහටත් තම පාවහන් ගලවනවා. ජපානයට ආගන්තුකයෙකු ලෙස ඔබ බොහෝ පෞද්ගලික නිවාසවලට ඇතුළු නොවෙන්න පුළුවන්. හැබැයි බොහෝ විට ඔබ සාම්ප්‍රදායික අවන්හලකට හෝ පන්සල ගොඩනැගිල්ලකට ඇතුළු වන අවස්ථාවලදී සපත්තු ඉවත් කිරීමට වග බලා ගන්න ඕන. ඔබ ගොඩනැගිල්ලට ඇතුළු වන විට සාමාන්‍යයෙන් ජෙන් කාන් ඒ කියන්නේ පියුසුම් ශාලාව බොහෝ විට අනෙක් තට්ටුවට තරමක් වෙනස් ආකාරයකට පවතිනවා. එහි පාවහන් ගලවන ලෙස ඉල්ලා සිටින පුවරුවක් හෝ සපත්තු ගොඩ පිළිවෙලට තබා තිබෙනු දක්නින්න පුළුවන්. නැත්නම් ඔබේ පාවහන් තැබීමට ප්‍රදේශයක් හෝ ලොකරයක් තියෙන්න පුළුවන්. මේ සියල්ලක්ම ඔබ සපත්තු ගලවා ඇතුළු විය යුතු බවට කරන සංඥා විදියට හඳුන්වන්න පුළුවන්. එම සිරිත ජපානයේ ඉතා වැදගත් යැයි සැලකෙන සරල සංකේතයක්. වෙනත් සමාජ ඉඟි ගරු කිරීම සංඥන යෙදුම ඔබට බොහෝ විට භාවිතා කළ හැකි අතර එය ගෞරවනීය යෙදුමක්. මහතා මහත්මිය ලෙස සඳහන් කරන්නේ නම් සුසුකි සංඥයි ඔබට භාවිතා කරන්න පුළුවන්. කොහොම වුණත් ඔබට කිසිවෙකු සන් ලෙස ආමන්ත්‍රණය නොකරන අතර ඔබේ නම පමණක් භාවිතා කිරීම ලක්ෂණයක්. ආහාර ගැනීම ආහාර වේලක් ගැනීමට පෙර ජපන් ජාතිකයන් තම දෑත් එකට තබා ආචාර කරන අතර ආහාර ගැනීමෙන් පසු ගොචසෝ සමදේශිතා ලෙස ආචාර කරනවා. අමුත්තන් චොප්ස්ටික් ඉතා හොඳින් භාවිතා නොකරන්නේ නම් ජපන් ජාතිකයින් ඒ තේරුම් ගන්නවා. නමුත් ඔබ උත්සාහ කළ යුතු නීති කීපයක් තියෙනවා. ඔබේ බත්බඳුනේ චොප්ස්ටික් ඇලවීම කරන්න එපා. මොකද මෙම ක්‍රියාව අදාළ වෙන්නේ ජපන් අවමංගල්‍ය උත්සවවලට පමණයි. ඔබේ බත් සෝයා සෝස් වල නොදමිය යුතුයි. ජපන් ජාතකයින් ඔවුන්ගේ සහල් ඉතා ගෞරවයෙන් සලකන අතර එසේ කිරීම තුළින් ආපන ශාලා හිමියන් අමනාප වීමට පවා ඉඩ තියෙනවා. ඇවිදිමින් ආහාර ගැනීම සාමාන්‍ය සිරිත නොවන අතර එය නරක පුරුද්දක් විදිහට තමයි සලකන්නේ. ඉඟි කිරීම බොහෝ බටහිර ජාතිකයන් අවන්හල්වල ඉඟි මගින් අදහස් ප්‍රකාශ බලාපොරොත්තු වුණත් ජපන් අවන්හල්වල හෝ වෙනත් ස්ථානවල ඉඟි මගින් අදහස් දැක්වීම කරන්නේ නැහැ. ජපන් ජාතිකයන් සෑම විටම ඔවුන්ට දිය හැකි හොඳම සේවාව ලබා දෙන අතර ඔවුන්ගේ කාර්යයන් ගැන විශ්වාසයක් ඔවුන්ට තියෙනවා. වේටර්වරයෙකු හෝ සූපවේදියෙකු නිසැකවම ඔවුන්ගේ කාර්ය ඉටු කිරීම සඳහා ඉඟි ප්‍රකාශන පිළි නොගන්නා අතර එසේ සිදු කළහොත් ඔවුන් ඔබේ මුදල් ආපසු ලබා දීමට කටයුතු කරනවා. ඒ නිසා ඉඟි ප්‍රකාශන භාවිතා කරන්න එපා.